चीज ලෝකයේ වඩාත්ම ගුණාත්මකභාවයෙන් ඉහළ ආහාරවලින් එකක් වගේම වැඩිම ඉල්ලුමක් පවතින ආහාරවලින් දෙකක් වෙනවා. තොයා දන්නවද ලෝකයේ මී කිරිවලින් නිෂ්පාදනය කරන චීස් තමයි වඩාත්ම හොඳ කියලා. එහි ගුණාත්මකභාවය වගේම රසය ඇතිනුත් ඉතාමත්ම ඉහළ වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි සාමාන්‍ය කිරිවලට වඩා මී කිරිවල මේදය හා ප්‍රෝටීන් බහුල වීම. ඒ වගේම තමයි එලකිරි හා සංසන්දනය කරන විට ලීටරයකින් වැඩි බටර් සහ චීස් ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවත් පවතින. ඉතින් ඒක නිසා ලෝකයේ බොහොමයක් ප්‍රදේශවල මේ මීකිරි ගොවීන්ට ලාභදායී ව්‍යාපාරයක් බවට මේකපත් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වසරකට ලෝකයේ පුරාම මීකිරි ටොන් මිලියන 120ක් විතර නිෂ්පාදනය කරනවා. ඔයා දන්නවද ලෝකයේ මීකිරි නිෂ්පාදනයේ ඉහළින්ම ඉන්න රටවල් මොනවද කියලා? ඒ තමයි අපේ අසල්වැසි රටවල් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය. ලෝකයේ මීකිරි නිෂ්පාදනයෙන් 80%ක් විතරම නිෂ්පාදනය කරන්නේ මේ රටවල් දෙක. මේ මීකිරි වලින් විවිධ ආහාර වර්ග ගණනාවක් නිෂ්පාදනය කරනු ලබනවා. මේ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ ආහාර වර්ග දෙක තමයි චීස් සහ බටර් කියන්නේ. ඉතින් අද ලෝකයේ දැනගමු තුලින් මේ වීඩියෝ එකෙන් අපි ඔබට පෙන්වන්න යන්නේ මීහරක් ගොවිපලක විශාල මීහරක් ප්‍රමාණයක් ඇති කරන්නේ කොහොමද කියන සම්පූර්ණම ක්‍රියාවලිය විස්තරාත්මකව සහ ඒ කිරි ලබාගෙන කිරි වලින් චීස් සහ බටර් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ ගැන දැනගන්න මේ වටිනා වීඩියෝ එක අවසන් වනතුරු අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ඔයා තවමත් ලෝකයේ දැනගමු අපිව subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ලෝකයේ දැනගමු අපිව subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු මේ මීහරක් ගොවිපලක මීහරක් පැටවුන් කොහොමද රැක බලාගන්නේ කියලා. මීහරක් පැටවුන් බිහි වුණාට පස්සේ ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම පළමු දින කිහිපය ඉතාමත්ම තීරණාත්මක වෙනවා. විශේෂයෙන්ම පැටියෙක් බිහි වුණාට පස්සේ මුල් දින කිහිපයේදී මවගෙන් ලැබෙන මුල්ම කිරි ටික මේ පැටවුන්ට ලබා දීම ඉතාමත්ම වැදගත් කියලා තමයි මේ ගොවීන් කියන්නේ. මොකද මේ පැටවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට වගේම ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සඳහා මේ මුල්ම කිරි ටික ලබා දීම වැදගත් වෙනවා. ඉතින් පැටවුන් ක්‍රමයෙන් වැඩෙනවත් එක්කම මේ පැටවුන් මවගෙන් අයින් කරලා කිරි දොවල තමයි කිරි ලබා දීම සිදු කරනු ලබන්නේ. ඒ වගේම තමයි ක්‍රමක්‍රමයෙන් පිදුරු සහ ධාන්‍ය වර්ග වගේ ඝන ආහාර ලබා දීම සිදු කරනු ලබනවා. මේ ආහාරවල පෝෂකන ගුණය ඉතාමත්ම වැදගත් බව මේ ගොවීන් පවසනවා. මොකද මේ ලබා දෙන පෝෂණය මත තමයි ඉදිරි අනාගතයේදී මේ පැටවුන්ගෙන් කොපමණ කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට මොවුන්ට හැකි වෙනවද යන්න තීරණය වෙන්නේ. මේ පැටවුන්ට බහුලවම ආහාර දිරවීමේ ගැටලු සහ විවිධ ආසාදන වලට ලක්වීම සිද්ධ වෙනවා කියලත් මේ ගොවීන් පවසනවා. මේ මීහරක් පැටවුන් වැඩිවියටපත් වීමත් සමග ඔවුන් රැකබලා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. එය තරමක් වෙනස් වෙනවා. මොවුන්ට යම් නිදහසක් ලබා දෙමින් තමයි රැකබලා ගැනීම සිදු කරනු ලබන්නේ. සාමාන්‍යයෙන් වැඩුණු මීහරකෙක් දවසකට ආහාර කිලෝග්‍රෑම් 25 30 අතර ප්‍රමාණයක් ගන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් තෘණ වර්ග, පිදුරු වර්ග සහ විශේෂිත ධාන්‍ය වර්ග තමයි මොවුන්ට ලබා දෙන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් දවසකට අවම වතුර ලීටර් 50ක් විතර මේ මීහරකුන්ට ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ හරකුන්ට අවශ්‍ය කරන ආහාර ලබා දීම සඳහා මේ හරකුන් මහා පරිමාණයෙන් ඇති කරන ගොවිපලවල් වල වෙනම වගා භූමි පවත්වාගෙන යනු ලබනවා. මේ වගා භූමි වල තෘණ වර්ග වගා කිරීම වගේම බඩේරුගු වගේ ධාන්‍ය වර්ග වගා කරනවා මේ මීහරක් වෙනුවෙන්ම ලබා දීම සඳහා. මේ මීහරක්ගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඔවුන් මඩවලට බොහෝසේ ආදරය කරන එක.
මේ මීහරකුන් රැක බලා ගැනීමේදී මඩ තිබෙන ප්‍රදේශයක් වෙනම පවත්වාගෙන යාමත් මේ ගොවිපලවල් වල සිද්ධ වෙනවා. මොකද මේ මීහරක්ගේ ශරීරය සිසිල්ව තබා ගැනීමට මේ මඩ අවශ්‍ය වෙනවා. ඒ වගේම උෂ්ණ සහිත දේශ ගුණයන් වලදී ඔවුන්ව සුවපහසුයෙන් තබා ගැනීමට වගේම වෙනත් රෝගාබාධ වැළක්වා ගැනීමටත් මේ මීහරක් මඩේ සිටීම වැදගත් වෙනවා. මීහරකුන්ගෙන් කිරි ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ගොවියෙකුට අවුරුදු දෙකක පමණ කාලයක් බලා සිටීමට සිද්ධ වෙනවා. ඒ වගේම මීහරකෙකුගේ ගර්භණීය කාලය දින 300ත් 320ත් අතර පවතිනවා. නමුත් අභිජනනය සහ පෝෂණය වගේම පාරිසරික සාධක මත මේවා යම් තරමක් වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. සාමාන්‍යයෙන් පැටියෙක් ලැබුණට පස්සේ මාස 8ත් මාස 10ත් විතර කාලයක් මේ මීහරක්ගෙන් කිරි ලබා ගැනීමට ගොවියන්ට හැකියාව තිබෙනවා. දැන් අපි බලමු මේ මීහරක්ගෙන් කිරි ලබා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. කාර්යක්ෂමව කිරි එකතු කිරීම සඳහා බොහෝමයක් ගොවිපලවල් නවීන තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ ඵලදායීතාවය ඉතාමත්ම ඉහළයි වගේම මිනිස් සම්බන්ධතාවයන් අඩුකම නිසා සනීප ආරක්ෂාව අතින්ද ඉතාමත්ම ඉහළ වෙනවා. මේ යන්ත්‍රයක් හරහා එක්වරකට ගවයින් 90 දෙනෙකුගෙන් පමණ කිරි ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. සාමාන්‍යයෙන් එක් මීහරකෙක් දවසකට කිරි ලීටර් 8ක් 12ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ මී කිරි එළ කිරි වලට වඩා මේදය දෙගුණයක් විතර වැඩි වෙනවා. ඒ නිසාම එහි ක්‍රීම් ගතිය වගේම චීස් නිෂ්පාදනය කිරීමේ දෙගුණයක් විතර වැඩි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ තමයි ගොවිපලක් තුල මීහරක් රැකබලා ගැනීමේ සහ කිරි ලබා ගැනීමේ ක්‍රියාවලිය. දැන් අපි බලමු මෙහෙම ලබා ගන්න කිරි කර්මාන්ත ශාලාවන් වලට ගෙනිහිල්ලා මුලින්ම බටර් නිෂ්පාදනය කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මුලින්ම කර්මාන්ත ශාලාවන් වලට මේ කිරි ගිනාවට පස්සේ සිද්ධ කරන දේ තමයි පෑස්ටරීකරණය කිරීම. පෑස්ටරීකරණය කියලා කියන්නේ මේ කිරි වල තියෙන බැක්ටීරියා ආදිය විනාශ කිරීම. ඒක සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 85ක විතර නිශ්චිත උෂ්ණත්වයකට මේ කිරි රත් කිරීම හරහා. ඊළඟට සිද්ධ වෙන දේ තමයි මේ කිරි යන්ත්‍රයක් මගින් අධික වේගයෙන් කැරකවීම. ඒ හරහා කිරි වලින් බටර් වෙන්වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ බටර් සෝදලා පිරිසිදු කිරීම වගේම පදන් කිරීම සහ ලුණු එකතු කිරීම වගේ සිද්ධ වෙනවා. අවසානයේදී බටර් අච්චු භාවිතා කරමින් නියමිත හැඩයකට සකස් කරලා ඊට පස්සේ මේවා ඇසුරුම් කරලා වෙළඳ පොළ වෙත නිකුත් කිරීම සිද්ධ කරනු ලබනවා. දැන් අපි බලමු මේ මීකිරි යොදාගෙන චීස් නිෂ්පාදනය කරනු ලබන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියේදීත් මුලින්ම සිද්ධ වෙන්නේ මේ තියෙන බැක්ටීරියා සහ අනිකුත් දේවල් විනාශ කිරීමට වගේම කල් පවත්වා ගැනීම සඳහා පෑස්ටරීකරණය කිරීම. මේ ක්‍රියාවලියෙන් පස්සේ නැවතත් මේ කිරි යන්ත්‍ර මගින් කැරකීම සිද්ධ කරන ලබන අතර ඊට පස්සේ මේවා මිදීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ ජලය ඉවත් කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේවා ඝන බවට පත් වුණාට පස්සේ අච්චු යොදාගෙන චීස් හැඩයට සකස් කිරීම සිද්ධ කරනු ලබනවා. ඊට පස්සේ මේවා කල් තියාගත්තට පස්සේ චීස් බවට පත් වෙලා ඒවා ඇසුරුම් කරලා වෙළඳ පොළ වෙත
නිකුත් කරනු ලබනවා. ඉතින් මේ තමයි මීකිරි යොදාගෙන චීස් නිෂ්පාදනය කරනු ලබන ක්‍රියාවලිය. ලෝකයේ මීකිරි වලින් වැඩිම චීස් නිෂ්පාදනය කරනු ලබන රට විදියට සලකනු ලබන්නේ ඉතාලිය. ඉතාලියේ තමයි බෆලෝ මොසරෙල්ලා කියන චීස් වලට වඩාත්ම ප්‍රසිද්ධ රට වෙන්නේ. හරි අද වීඩියෝ එකෙන් අපි ඔබට පෙන්නවා මීහරක් ඇති කරන්නේ කොහොමද කිරි ලබා ගන්න කොහොමද වගේම ඒ කිරි වලින් චීස් සහ බටර් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන සම්පූර්ණ ක්‍රියාවලිය. අපි හිතනවා ඔබ මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ලබා ගත්තා කියලා. ඒ කියන්නේ ඔබේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ ගැනත් ඔබේ අදහස් කමෙන්ට් කරන්න ඒක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා ඉදිරියේදී ඔබ වෙනුවෙන් වීඩියෝ නිර්මාණය කරන්න. ඉතින් එහෙනම් යලි දවසක ලෝකයේ ගැන දැනුම ගෙනෙන මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.